ඒ වගේම දැන් ඔයාවට මම දෙන හතරවෙනි ප්‍රශ්නේ වීටෝ බලය තියෙනව නේද ස්වීඩනයට යුක්‍රේනයට දෙනවා කියලා කියනකොට දැන් කැළඹීමක් ඇති වෙලා තියෙනවා රෂ්‍යානු යුක්‍රේන යුද්ධයේ දැන් අවුරුදු ගාණක් දැන් අවුරුද්ද පහු වෙලා දැන් දිග්ගසීගෙන යනවා මේක කොහෙ ගිහිලා නවතේද මේකට හේතුව මොකද්ද පොඩ්ඩ පැහැදිලි කරොත් අපට හොඳ ප්‍රශ්නයක් ජාත්‍යන්තර වර්තමාන අර්බුදයක් සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රශ්න යොමු කරන්නේ ඇත්තටම නිෂේධ බලය සහිත වීටෝ පවර් සහිත රටවල් බිහිවෙන්න හේතු වුණේ 1949 ඒ දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය ඒ වගේම ප්‍රංශය ජර්මනිය කැනඩාව වැනි රටවල් පහ එකතු වෙලා තමයි මේ නිෂේධ බලය සහිත වීටෝ පවර් තිබෙන රටවල් වලට සංවිධානයක් පිටුවා ගත්තේ. ඔවුන්ගේ එකම අරමුණ උනේ රුසියානු සමූහ ආණ්ඩුව ඇමරිකාවට හෝ මහා බ්‍රිතාන්‍යයට හෝ කැනඩාව ප්‍රංශය වැනි රටවල් වලට තර්ජනයක් නොවිය යුතුයි කියන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය උනේ නිෂේධ බලය සහිත සංවිධානය පිටුවා ගැනීමට. නමුත් මේක රුසියාවෙන් යම්කිසි තර්ජනයක් එල්ල වෙයි කියන අරමුණින් පිටුවාගත්තු ඒ නේටෝ සංවිධානය 1991 දී රුසියානු සමූහාණ්ඩුව සම්පූර්ණයෙන්ම ප්‍රපාතයකට වැටෙන අවස්ථාවේදී පවා නේටෝ සංවිධානය විසිරුවා හැරිය නැහැ. රුසියානු සමූහාණ්ඩය 1991 දී සමාජවාදී බිඳවැටීම තුළින් බිඳවැටෙනවා. විවිධ කොටස් වශයෙන් ඒ රටේ තිබෙන සිළුම රටවල් බෙදී වෙන් වී ස්වයංපාලනයකට යනවා. ඒ අවස්ථාවේදී මේ සමූහ ආණ්ඩුව විසින් ලෝකයාට තර්ජනය වෙයි කියන අරමුණින් බිහි කරගත්තු නේටෝ සංවිධානය දිගටම පවත්වා ගන්නවා. තවදුරටත් එම සංවිධානය ප්‍රසාරණය කරන ශක්තිමත් කරන වර්ධනය කරන වැඩපිළිවෙලක් ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ගෙන යනවා. එතකොට ඇමරිකාව අදහස් කරන්නේ එතන මොකද්ද? කවදාවත් රුසියාව තමන්ට අධිරාජ්‍යවාදී බලයක් වශයෙන් නැගිටීම අනුමත කරන්න බැහැ කියන මතය ඉඳලා තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. මෙහෙම යනකොට ඒ නේටෝ සංවිධානය අරහා රැල්ලට යන පිරිසක් නේ ලෝකෙ හැමතැනම ඉන්නේ. ඒ නේටෝ සංවිධානයේ පිටිපස්සට සියලුම ලෝකයේ රටවල් සමාජිකත්වයේ ලබා ගන්න යන අවස්ථාවේදී නැගෙනහිර යුරෝපයේ රටවල් විවිධ රටවල් තම සමාජිකත්වය තහවුරු කරන්න උත්සාහ දරනවා. මේ රැල්ල පස්සේ අමාගිය දෙයක් තමයි යුක්‍රේනයට සිද්ධ වුණේ. ඇත්ත වශයෙන්ම යුක්‍රේනය කියන්නේ රුසියාවේ යටතේ සිටි රටක්. යම් කිසි සාම අවබෝධතා ගිවිසුමක් මත තමයි යුක්‍රේනයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නේ. යම් යම් කොන්දේසි වලට යටත්ව. ඒ අනුව ගිවිසුමක් ඇති වෙනව අවබෝධතා ගිවිසුමක් රුසියාව හා යුක්‍රේනය අතර යුක්‍රේනය කිසිදු අවස්ථාවක රුසියාවේ ප්‍රඥප්ති වලට රුසියාවේ අනසකට රුසියාවේ ස්වෛරීයභාවයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. කිසිදු අවස්ථාවකදී නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ නොදැරිය යුතුයි. නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දරන රටවල් සමග ඔවුන් ශක්තිමත් සම්බන්දතා පවත්වා නොගත යුතුයි කියන කාරණාව කොන්දේසි වශයෙන් තිබුණා. ඒ කොන්දේසි යටතේ තමයි රුසියාවේ ප්‍රබල ගණයේ අවි ආයුධ සියල්ලක්ම ගබඩා කරන ස්ථානයක් බවට යුක්‍රේනයේ පත් වෙන්නේ. නමුත් යුක්‍රේනයේ තරුණ ජනාධිපතිවරයා ඒ අර ලෝකයාගේ රැල්ල පස්සේ ගිහිල්ලා ජෙලන්ස්කි මොනවද කරන්නේ? ගිහිල්ලා රුසියාවේ ඒ කොන්දේසි සියල්ලක්ම අමුඅමුවේ උල්ලංඝනය කරලා ඇමරිකාවේ ඒ අතකොළුවෙක් බවට පත් වෙන්නටයි නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දරන්නටයි උත්සාහ දරනකොට රුසියාව අනතුරු අඟවනවා. ඔබ කොන්දේසි උල්ලංඝනය කරනවා, ඇමරිකාවත් සමග ගනුදෙනු නොකළ යුතුයි, එසේ කරානම් භයානක ප්‍රතිවිපාකවලට ඔබ මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියන අනතුරු හැඟීම් මේ සිද්ධ කරන අවස්ථාවේදී ජෙලෙන්ස්කි කරපු දේ තමයි ඇමරිකාවේ නේටෝ හමුදාව ගේනවා යුක්‍රේනයට. ඇහුවම රුසියාව ඇයි මේ ඇමරිකා නේටෝ හමුදාව මේ යුක්‍රේනයට ආවේ කියලා ස්ථානීය පරීක්ෂාවක් කිරීම සඳහා ආවයි කියලා කියනවා. මොකද්ද ස්ථානීය පරීක්ෂාව? එතකොට රුසියාවට යම්කිසි රටක් වශයෙන් අධිරාජ්‍යයක් වශයෙන් යම්කිසි තර්ජනයක් ඇතන තිබෙනවා. ඒ අවස්ථාවේදී තමයි වහාම මේ හමුදාව ඉවත් කරන්න. හමුදාව කියන්නේ ඔවුන් යම්කිසි ගවේෂණයක් පරීක්ෂණයක් කරන්න ආවයි කියලා. නමුත් ඇමරිකාවේ ප්‍රවේශය මොකද්ද කියන එක රුසියාවට දන්නවා. වහාම ඉවත් කරන්න කියනවා. ඉවත් වෙනවා ඇමරිකාව හමුදාවත්. නමුත් යුක්‍රේනය දිගින් දිගටම ඒ කොන්දේසි වල අපි නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දැරීම අත්හරින්නේ නැහැ කියන ඒ දේ ප්‍රකාශයට පත් කරනකොට තමයි යුද ප්‍රකාශය සත් වෙන්නේ. දැන් වර්තමානයේ වෙනකොට දසදහස් ගණන් දරුවෝ දෙපැත්තෙම මැරිලා, ගොඩක් සෙන්පතිවරු මැරිලා, ජීවිත විනාශ, දේපළ විනාශ සියල්ලක්ම සිද්ධ වෙලා වර්තමානයේ නැවත වතාවක් යුක්‍රේනයේ රුසියාවේ අනසකට යටත් වෙලා තමයි ඉන්නේ. ඇයි මෙවන් ඉරණමකට යුක්‍රේනය ගියේ? ඇයි මෙවන් ඉරණමකට යුක්‍රේනය පාත්‍ර වුණේ?
अमेरिकावे अंतिमट अत दुन्नद मुल्ला वस्तावेदी ए युद्धे युसिया प्रकाशयट पत्कन्नकोट अमेरिकाव अत दुन्ने ऐ अत दुन्नति नेटो संविधाने सामाजिकत्वे नुदरन रटवल वलट अमेरिकाव कवदावत तम साम साधक हमुदाव हो वेनत हमुदा कवदावत ओन इदिरिपत् करन्ने स्थानगत करन्ने ने अंतिमट युक्रेने अतरमंग वुना अतरमंग वेला यम किसी मट्टमक यन अवस्थावेदी तमै अमेरिकाव तमंटे आवासीदायक तत्वयक पत् नोविय युतुयि किला अमेरिकाव ඔවුන්ට සහය දෙන වාසේ ඡායාවක් පෙන්නගෙන ඔවුනොත් නැගී සිටිය. දැන් චීනය මේ පැත්තෙන් නැගී සිටිනවා. රුසියාවට අපි සහයෝගය ලබා දෙනවා. රුසියාව කියන ඒ කාරණාවල යම්කිසි සත්‍යතාවයක් තිබෙනවා. ඒ සත්‍යතාවය මත අපි යුක්‍රේනයට අවවාද කරනවායි කියන මට්ටමට චීනයපත් වෙනවා. දැන් මේ සම්පූර්ණ තුන්වන ලෝක සංග්‍රාමයකට මග පෑදුවේ කවුද? යුක්‍රේනයේ ජනතාව අහිංසක ජනතාව. යුක්‍රේනයේ ජනාධිපතිවරයා අහිංසකෙක් තමයි. ඔහු ඇවිල්ලා අධිරාජ්‍යවාදී ඔහු විකට නළුවෙක් අධිරාජ්‍යවාදී පාලකයෙක් නෙමෙයි නමුත් තීන්දු තීරණ ගන්න අවස්ථාවේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුයි ඒ බුද්ධිමත් තීන්දු තීරණ කාලෝචිත තීන්දු තීරණ ගත්තේ නැත්නම් බුද්ධි විඳින්න සිද්ධ වෙන්නේ මහ ජනතාවට මේක අපේ රටට හොඳ පාඩමක් අපේ රටේ අසල්වැසි රට ඉන්දියාව අපි ඉන්දියාවත් සමග තමයි අසල්වැසි රටක් වශයෙන් අපි ගනුදෙනු කරගෙන ඉන්නේ නමුත් යම්කිසි කාල වකවානුවක अपरटे आर्थिक अर्बुदयाक प्रवृत्ति अवस्था अपरटे देशपालन नायक यमुने कोई पेटद इंदिया वे चीने पेट लंगिंग इन इंदिया दुरास्कर दुरी चीने वेतट यमुना नमु चीने कटय कोमद ओन शतपुंगान अपत्सम दुरी वगेतम समदतावे दुरीतम त्यागति आर्थिक लाभ तीनो नम पमनाय अपट सहयोगी लबादेन वै किल क्यूवे नयलबादुने पोलिहित नयन वे पोली सहित नय නවත නවත පොලි අය කරන ණය සම්පූර්ණයෙන්ම අපිව බිල්ලකට ගොදුරු කරන්න හැදුවා චීනේ. එතකොට අපිත් උගත් පාඩම් වශයෙන් අසල්වැසි රටවල් සමග අපි කටයුතු කළ යුතු ආකාරය ගැන කල්පනා කරන්නට ඕන. සමස්තයක් වශයෙන් ලෝකයේ මේ යුක්‍රේන ප්‍රශ්නේ නිසා, රුසියාව හා යුක්‍රේනයේ යුද්ධ නිසා තුන්වන ලෝක සංග්‍රාමයක් ඇති වෙයිද කියන ප්‍රශ්නාර්ථය තවමත් තිබෙනවා. සටන් විරාම ගිවිසුම් විටින් විට සිද්ධ වුණාට ලෝක විනාශයක් බවට ඒ පත් වෙයි කියන මතයක් තවමත් තිබෙනවා ඒ නිසා යුක්‍රේනයේ ජනාධිපතිවරයා තම ශක්තිය තම හැකියාව තම සේනාධිපති බලකම තමන්ගේ තිබෙන ඒ සේනා බලය සියල්ලක්ම කල්පනා කරලා බුද්ධිමත් තීරණයක් ගත යුතු මට්ටමක ඉන්නවයි කියන කාරණාව පවසමින් ඉස්ලාම් මේ දිහා බලන විදියත් ප්‍රකාශ කරන්නට උනන ඉස්ලාම් කවදාවත් රටක් ආක්‍රමණය කිරීම සඳහා රටක් තම අනසකට යටත් කර ගැනීම සඳහා යුද ප්‍රකාශයට පත් කරන්නේ නැහැ ඉස්ලාම් වල युद्धयाक सिद्ध वेनवान रटवाल दिखा मुस्लिम रटक मुस्लिम नोन रटक युद्धयाक सिद्ध वेनवान ये युद्ध सिद्धवेन अवस्था वेदी इस्लाम मुस्लिम रटट सतुरु रट अवनत उना नत्ना म्यटत उना अभी दिगिन दिगट युद्ध पवत्ता ने अभी साम गिविसुम गट एलंब मुखील पवसन वनम अल्कुर्वाने अनक्ति बेनवा साम गिविसुम अनिवार्यम पवत्ता गति ඔවුන් යුද ප්‍රකාශ කරනවා නම් යුද ප්‍රකාශ කරන්න පුළුවන්. මුලින්ම අපි යුද ප්‍රකාශ කරන්නත් බෑ. ඔවුන් යුද ප්‍රකාශ කරාට පස්සේ යුද්ධේ පරාජිත තත්වයකට පත් වෙනකොට පරාජිත තත්වයකට පත් වෙනකොට තමයි සාමය ප්‍රකාශ කරන්නේ. ඒ පරාජිත තත්වයකට පත් වෙන අවස්ථාවේදී සාමය ප්‍රකාශ කරා නම් ඒ අවස්ථාවේදී අල් කුර්ආනයේ ලබා දෙන මඟ පෙන්වීම තමයි සාමයට නැඹුරු වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ උඩදී අනිවාර්යයෙන්ම නැඹුරු විය යුතුයි. දැන් යුක්‍රේනයේ සාමයට නැඹුරුනත් රුසියාව සූදානම් නැහැ සාමය පවත්ව ගන්න. රුසියාව සාමයට නැඹුරුනත් ඇමරිකාව සූදානම් නැහැ යුක්‍රේනයේ සාමයට යොමු කරන්න. චීනයේ සූදානම් නැහැ රුසියාව සාමයට නැඹුරුනත් රුසියාව සාමයට යොමු කරන්න. ගිනි අවුලවන්න බලන්න හැමෝම. ඒ ගිනි අවුලවීම තුලින් තමයි ඔවුන්ගේ අවියායුධ ව්‍යාපාරය පවත්ව ගන්න පුළුවන්. ලෝකයේ ඇමරිකාවේ න්‍යෂ්ටික අවිබලය පරීක්ෂා කිරීම සඳහා යුක්‍රේනය युद्ध पिटिया बोट पत्कर्ला तीनों एक तमें मगे निगमने।